සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලංකාවේ දිනපතා විකාශනය වන ප්‍රථම බොදු පුවත් විකාශය සුසන්දේශ තුලින් ඔබ හමුවන මම චතුර කනිෂ්ක. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. කලුතර බෝධිභාරකාර මණ්ඩලයෙන් පිරිවෙන් 46ක් වෙත අධ්‍යාපන පෙළපොත් ලබා දෙයි. වැලිමඩ හග්ගල ශ්‍රී සංකගිරි විහාරයේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය. තුම්බෝවිල දම්රතනනා හිමිගේ ආදරණීය මෑණියන් අභව ප්‍රාප්ත වේ. කලුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමනීර හිමිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා අධ්‍යාපන පෙළපොත් ලබා දීමේ වැඩසටහන මෙම වර්ෂය සඳහා ක්‍රියාත්මක කර තිබෙනවා. ශාසනික මෙහෙවරක් වශයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබෙන්නේ කලුතර බෝධිභාරකාර මණ්ඩලය විසින්. 1999 වර්ෂයේ ආරම්භ කළ මෙම පෙළපොත් බෙදා දීම මේ වන විට පුරා වසර 22ක් තුල ක්‍රියාත්මක කර තිබෙනවා. වෙනත් වර්ෂවල සාමනීර හිමිවරුන් කලුතර බෝධි පරිශ්‍රයට වැඩම කර පොත් බෙදා දීම සිදු කළ නමුත් රට තුල මේ වන විට පවතින කොරෝනා වසංගතය හමුවේ පිරිවෙන් වෙත ගොස් පොත් බාර දීමට පියවර ගනු ලැබුවා. දිස්ත්‍රික්කයේ පිරිවෙන් 46ක් වෙනුවෙන් මෙම පෙළපොත් බෙදා දීම සිදු කරන අතර ඒ සඳහා වසරකට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් කලුතර බෝධිභාරකාර මණ්ඩලය මගින් වැය කරනු ලබයි. ලෝකයේ පවතින රෝග වියදුරු වී රටට සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් වැලිමඩ හක්කල ශ්‍රී සංකගිරි විහාරස්ථානයේදී පසුගිය දා පැවැත්වුණා. හග්ගල සංකගිරි විහාරාධිපති ඌව නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බිබිලේ ගුණානන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථ දායක සභාව මගින් මෙම පින්කම සංවිධානය කර තිබුණා. හෝමාගම හබරකඩ දුටුගැමුණු ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයේ සිට මෙම ධාතුන් වහන්සේලා හග්ගල ශ්‍රී සංඝගිරි විහාරස්ථානයට වැඩම කර තිබුණු අතර මේට සමගාමීව රතන සූත්‍ර දේශනාවක්ද එම විහාරස්ථානයේදී පැවැත්ුණා. කොරෝනා වෛරස වසංගතය පැතිර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍යාංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම පින්කම සංවිධානය කර තිබුණා. භෞතික වශයෙන් රට කොතරම් දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීමට නම් දරුවන්ට ගුණගරුක අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ හේවා හැට පින්නගොල්ල ශ්‍රී සද්ධර්ම විහාරස්ථ ශ්‍රී රතන ජෝති දහම් පාසල යළි ආරම්භ කිරීම නිමිත්තෙන් අද එම විහාරස්ථානයේ පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමින් මැදියම පළාතේ දහම් පාසල් එදා 1560ක් තිබ්බා. ඒ 1560ම දහම් පාසල් නගවා සිටීමේ වැඩපිළිවෙල අපි සාකච්ඡා කරනකොට මේ නායක හාමුදුරුව එහි මුල් තැනක් ගත්තා. ඒදා යුගයේ අවශ්‍යතාවයක් හැටියට මම සලකන දහම් පාසල නැවත ආරම්භ කිරීම සම්බන්ධව මම අතිශයින් සතුටු වෙනවා. සතුටු වෙනව පමණක් නෙමෙයි මම හිතනවා ජාතික වගකීමක් හැටියට 43 ලක්ෂක ශිෂ්‍ය පරම්පරාවක් සිටින මේ රටේ මම හිතනවා දහම් පාසල ඉතිහාසයේ අවුරුදු 136කට දුර දිවෙන ඉතිහාසයක් තියෙනවා මේ රටේ. ඒ දහම් පාසල් වලින් දරුවන් බිහි වෙනවා කියන්නේ රටේ
अभी कथागरवा नो कुछ संवर्धन वेड पेल संबंध मम्मावा हदेनो वराय वाल हदेनो गुंत पोलवा हदेनो प्रजाशाल हदेनो अटे अभिभव मिनी संपत निबरजित शक्ति मत अतिवार मकटे दहम पास मगे विश्वास अभी दहम पास उद्गल हटियट अपे यम किसे अपट आध्यात्मिक हंगी मक वगकी मक धन ये धनी मे फदन मम तमाय विश्वास कर दहम पास दहम पास अपट क्या दीप पाडन टिक जीवित कालेम अपे कार्य तुल दिवेन वाइकिले निवेदी महा दवंत संवर्धन बड़ पिलीबल भौतिक वशेन करना शिलु मदे आध्यात्मिक वशेन अपि यम आवरण नुगत्तोत् महितन वायतन ये बड़ पिलीबल सार्थक अद मम सतुट वेनो नमुत राज्य नायक अवश्य मे हेत्तुंगनी निदहास दिने मम सिंहल बौद्धेक् ये बौद्ध दर्शन तुल शिलु मदे नाट समान ऐतिहासिकं लबादी मे हकियावशः ये अवस्था लबादीमट कटयुत किरीम संबंध वर्तमान विहाराधिपति स्वामीन महंसेरा मेट सहयोगी लबादीप अपगे शशु गरु स्वामीन महंसेला शेलु दिनाटम मगे हृदयांग सूदे पुदगरण मगद मेघ जाति युगे अवश्यता व्यक्तिशा कटयुतक्वेन इनसा नियत वशेम मेधाम पासले उन्नति वेणुवेन कटयुत करन्न अपिट देन्न पुलुवन् सहयोगे पूर्वश्य खटियट मम बहुम पहदिलिव पहदिसिप्नो कियन एक प्रकाश करमिन ये संबंध कटयुतकटमें अद शुभपतनवाद आरंभ कर दहम पाशल मे मध्यम फलाते प्रबल प्रधान दहम पाशल बॉट पत्र शक्ति धैर्य लभे वाक्य प्रार्थना करमी मगे कथावसान कर तुम्बोविल श्री सद्धर्माराम विहाराधिपति पन्नीपीटिय धर्मपाल विद्यालय धर्माचार्य पूज्यपाद तुम्बोविल धम्मरतन नाहिमिपाणन वहन्सेगे मेनियन ಅವರದು 84 ಕ್ಕೆ ಆಯು ವಲದ 24 ವನದ ಅಭಾವ ಪ್ರಾಪ್ತ ಹೋನ ಎಂ ಚಂದ್ರಾವತಿ ಪಿಯಸೀಲಿ ಜಯವರ್ಧನ ಉಪಾಸಿಕಾ ಮಾತಾವ ಮೇ ಯನ ವಿಟ ಏಕ್ ದಿಯನಿಯಕಗೆ ಸಹ ಉತನುವನ್ 5 ದಿನಕಗೆ ಆದರಣೀಯ ಮ್ಯಾನಿಯನ್ನು ವಾಯ සිය දරුවන් 6 දෙනාගෙන් වැඩිමහල් පුතුණුවන් බ. ඇයි විසින් ශාසනයට දායාද කළ පින්වන්ත උපාසිකා මාතාවකි. සම්බකාය පටිසංවිද්ධාවාකායි කායානම් තමේන අනදිමානී ගුණේ කියන तुम्बोविल श्री सद्धर्माराम विहारस्थाने महाजन गौरवे संधा तंपत करतिबू एतुमियगे देहे अवसान कटेतु कोविड वसंगत तत्वे हमुए सौख्योपदेश पिलिपदमिन अद संध्यावेदी तुम्बोविल पोदु सुसान भूमियेदी सिदु केरुना ಕೊಲಂಬಹತ ಶ್ರೀ ಸಂಬೋಧಿ ಮಹಾವಿಹಾರಸ್ಥಾನೆ ಪ್ರಧಾನ ದಾಯಕವಾಪು ಶೀಲಾದ ಸೋಯಿಸಾ ಮಹಾತ್ಮಿಯಗೆ ತಿಮಸ್ಪೂರ್ಣ ಗುಣಾನುಸ್ಮರಣ ಪಿಂಕಮ ಈಯೇ ಸಹ ಅದಯನ ದಿದಿನ ಪವತ್ಸುಣಾ
අබව ප්‍රාප්ත වූ ශීලාද සොයිසා මහත්මිය කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ප්‍රධාන දායකාවක් වශයෙන් බොහෝ කලක් කටයුතු කළ අතර එතුමිය අබව ප්‍රාප්ත වී 3 මාසක් ගත වීම හේතුවෙන් පවුලේ පිරිස විසින් ඊයේ රාත්‍රියේ එතුමියගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කමේ ධර්ම දේශනාව පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර නාහිමියන්ගේ වැඩම වීමෙන් පැවැත්තුවා මා කිව්වා ඉච්ඡා කියන්නේ කැමැත්ත ලාමක කියන්නේ පහත් मनोद पहत कमती समहर අදේ තුමියගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කමෙහි දහවල් දානමය පින්කම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද අනුරාධපුරයේ ධම්මසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ වැඩම වීමෙන් පැවැත්තුණා ඒ පුතත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය මෙතකින් නිමවට පත්වනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි।